ಎಂದೆಂಬಟ ಮಲೆನ್ ಸಿಂಗಾರಲೆನ್ನಾಯ್ ಕಂದು ನೆನ್ನಾದಿ ಸತ್ವಾರ ಅಕ್ಷಯಿಸಿದ್ದ ಪಟ್ಟಿನಿ ನಮ್ಮಿನ್ನಿಪಿದ ಅಂದುನ್ಗಿರಿ ಪರ್ವತೆ ಪೈಪಾಗ ಮಡಕರ ಸತ್ತೆಲ್ಲ ಕೂಡ ಸತ್ತೆ ಅಮ್ಮಾರಕಿನ್ನೆ ಸಾಲ್ ಕೊಟಗೆನ ಅಪ್ಪ ಮಹಾಭೋ ಸತ ನಮ್ ಸಹಸಗುಂದ ಹಸಕಟ ದಾನೆ ಅದುನ್ನ ಸದೇ ನಮ್ ಸತ್ಯವಾದಿ ನಮ್ ಸತ್ಯ ಸತ್ಯ ಅವಸರ ಆಯು ಭೋವೇವಾ ಮಿಮ ಶ್ರೀಲಂಕಾ ದೀಪೇಟ ಏನ್ ದಿವಸ್ ಕರುಣಾಕರ ಬಲಾವದಾರನ್ ನಾವು ಸಹಂಪತಿ ನಮ್ಮ ಮಹಾಬ್ರಹ್ಮ ದಿವ್ಯ ರಾಜೋತ್ತಮ ನನ್ ವಾಂಸ ತಪದ ಸತ್ಪತ್ನಿ ದಿವ್ಯ ರಾಜೋತ್ತಮ ನನ್ ವಾಂಸ ಉಪವಾಂಸ ಲಾಗಿ ಆಜ್ಞಾವೇ ಅಹಾನುಭಾವೇನ್ ಮಿಮ ಶ್ರೀಲಂಕಾ ದೀಪೇಟ ಉದಾವನ್ ನಾವು ನವಾವೃದ್ಧ ಸರ್ವ ಪ್ರಕಾರೇಮ ಸೌಭಾಗ್ಯ ಅವೃದ್ಧ ಕರ ದಿನವಾ ಹೊಂದ ಆಯು ಅವರದ್ದು ಉದಾವ ಜೈ ದೊರಕಣತಿ ಆಗನ ಅಪಿ ಒಬ್ಬ ಮುಣಗ ಹೆಂಡೆನ್ನೆ ಎತ್ಕೊಟ ಅವರುದ್ಧ ಸಹ ಜನಜೀವಿತ ಅವರುದ್ಧ ಸಹ ಜನಕ್ರೀಡಾಮಿ ಸಿಯಲ್ಲಮ ಅವರುದ್ಧತ್ತೆಕ್ಕ ಅವರದ್ದು ಸಂಪ್ರದಾಯತ್ತೆಕ್ಕ ಸಂಸ್ಕೃತಿಯತ್ತೆಕ್ಕ ಬೆಂದಿಲತೀನ ಏನ ಅಪಿ ಅವರುದ್ಧಗನ ಕಥಾಕಲಿ ಯುತುವೇನವಾನೆ ಅವರುದ್ಧ ದೊರಕಣತಿ ಆಗನ ಅಪಿ ಅದು ಎಂಡಕ್ಯೂವೆ ಸೌಂದರ್ಯ ಕಲಾ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಜ್ಯೇಷ್ಠ ಕಥಿಕಾಚಾರ್ಯ ಸಮನ್ ಪಣಾಬಿಟಿ ಮಹಾತ್ಮೆ ಆದರು ಮಾತ್ರ ಕಂಡಾಯ ಐ ಬಾನ್ ಸರ್ ಐ ಬಾನ್ ಸಂಪ
අර ඔබතුමාලත් හරියට නිදන යමහල් වගේ ඒ කියන්නේ එක කාලයකට අවදි වෙනවා තව කාලයකට නිදා ගන්න. ඔබතුමාල අවුරුද්දට විතරනේ දකින්නේ. ඇයි සමන් පට මනාබිලි මහත්මයා මේ? ඇයි අවුරුද්දේ අනිත් කාලවල එන්න බැරි ඔබතුමාලට කරලියට? දැන් සම්පත් මෙහෙමනේ අපි අපිට දැන් අපිටම උදාහරණයක් ඇටියට කොහේ හරි උත්සවයකට ආරාධනා කරොත් විතරනේ අපි යන්නේ. ලංකාවේ හැමතැනම උත්සව තියෙනවා. මංගල්‍ය උත්සව තියෙනවා. නොයික් මාදිලි උත්සව තියෙනවා. හැබැයි මං යන්නේ එකෙන් කීප දෙකකට විතරයි. හේතුව මට ආරාධනා කරන්නේ එහෙම දෙතුන් දෙනෙක් විතරයි. ඉතින් ඒකන්ද මට හිතෙනවා අවුරුද්ද කාලේ තමයි ජන කවිය සංස්කෘතිය සිංහලකම ඔක්කොම අපිට මතක් වෙන්නේ. සරලවම කියනනම් ඔබතුමා විකිනින්නේ අවුරුද්දට විතරද? විකිනිනවා කියන එකටත් වැඩිය මම මෙහෙම එකක් එකට එකතු කරන්න කැමති. සරලව ගත්තොත් විකිනිනවා. ඒක තමයි ඇත්ත. හැබැයි ඉතින් මම උත්සාහ කරනවා විකිනිලා හරි මේ සංස්කෘතිය නූතනයට පවරා දෙන්න උත්සාහ කරන එක ඇතුලේ මොකද්ද එකක් තියෙනව නේද? දැන් සමන්පනාපිටිය මහත්මයා අද අපේ වැඩසටහනේ ඉන්නකොට හෙට වෙන නාලිකාවක ඉන්න පුළුවන්. 13:14 තවත් නාලිකාවක ඉන්න පුළුවන්. දැන් මේක තමයි මේ රටේ තියෙන ස්වභාවය. ඒ ඒ කාලෙට අවශ්‍ය මිනිස්සු ඉන්නවා, අවශ්‍ය පුද්ගලයන් ඉන්නවා, සම්පත්දායකත්වය ලබා දීලා මාධ්‍ය ආලෝකයේ සපේන. ඉතින් එහෙම කෙනෙක් තමයි සමන්පනාපිටිය මහත්මයා ඇතුළු මාත්‍රා කණ්ඩායම. අවුරුදු කාලෙට මාධ්‍යෙන් ආරාධනා නොඅඩුව ලැබෙනවා. ඔතේ අපි හිතමුකෝ සම්පත් දැන් පෙම්වතුන්ගේ දිනේදී මට අඬ ගහන්නේ නැහැ නේ කවුරු? ජන කවියක් කියන්නේ. ජන කවියක් කියන්නේ. නේ? අඬ ගැවුවත් නේ අඬත්. අඬත් නැහැ නේ ඔකට. ඒක හන්ද මට හිතෙන්නේ අවශ්‍යතාවයක් තියෙනවා සමාජයේට. සමහර මාධ්‍යයේ අවශ්‍යතාවය අඳුනගෙන තියෙනවා. ඒක හන්ද ඒකට අනුගතව වැඩ කරන එක ඇතුලේ අඩුවක් සමහර වෙලාවට තියෙනවා. ඒ අඩුව පුරවගන්න අපි උත්සාහ කරනවා නම් මේ සම්බන්ධකනුත් එක්ක සංස්කෘතික බැඳීම් එක්ක අන්න එදාට රටට හොඳ අනාගතයක් කී. අපි පනාපිටි මාතේ මාතෘකාවට එමු. දැන් සියල්ලම උඩු යටිකුරු වෙලාද මේ වැඩසටහන රූගත කරන්නේ සාමාන්‍ය හොඳට ආලෝකය ලැබුණාම. නමුත් පාන්දර 4ට අඬන කුකුළු දැන් තමයි අඬලන්නේ. මේ පාන්දර 4ට 3:00ට අඬලන්න ඕනේ කුකුල්ලු. දැන් මේකෙන් අපිට කියන්නේ මේ රටේ සංස්කෘතිය වෙනස් වෙලාද? දැන් සමන් පනාපිටි මාතේ අපි යන ගමන අපිට මතකයි එදා ආදි මුතුන් මිත්තන් අපේ ගෙවල් වල ආච්චිලා සියලා මේගොල්ලෝ අපිට සංස්කෘතිය පවරා දුන්නා. නමුත් මේ සියල්ලම උඩු යටිකුරු වෙලා කියලා අපිට පේනවනේ. ඔව් ඇත්තට මේකට ඉතින් සමාජ කරුණු ගොඩක් බලපානවා සම්පතේ. පළවෙනි කාරණේ තමයි අධ්‍යාපනය සංස්කෘතිය මේක ඇතුලේ මේ රටාව සම්පූර්ණ වෙනස් වෙලා තියෙන්නේ. නූතන සංස්කෘතිය ඇතුලේ පවරා දීම කියන එක පවරා ගැනීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඉස්සර අවුරුද්දට අපේ වැඩිහිටියෝ අපිට අවුරුද්දේ සියලුම දේ කියලා දුන්නා. අද නූතන පරම්පරාවට කියා දෙන්න කෙනෙක් නැහැ. අපි සමහර විට රූපවාහිනී ඉදිරියේදී ඉඳ වාඩි වෙලා තමයි සියලුම නැකත් සිද්ධ කරන්නේ. ඒක වැරදි කියනවා නෙමෙයි මම. දැන් උදාහරණයක් ඇටේ ගන්නකෝ. අවුරුද්ද අපි කතා කරන මහලුකුවට ගිහින් මේ ලිඳට මේවා දාන්න ඕනේ, දාලා මේ ගනුදෙනුව කරන්න ඕනේ. ලිඳක් නැති මිනිහෙක් මේ ගනුදෙනුව කරන්නේ කොහොමද? ටැප් එකෙන් නම් වතුර එන්නේ. එතකොට ඔහු මේ සංස්කෘතිය අතාරින්න ඕනේද? මං කියන්නේ එහෙම නෙමෙයි. මේක වෙනස් විය යුතුයි. ඔබ කිව්වා වගේ සංස්කෘතිය වෙනස් වෙලා නෙමෙයි, අපි වෙනස් කළ යුතුයි. හැබැයි නිවැරදි. Yeah.
සලුවඳ සෝඳ කොල්ල සමග තුසේ මවත් පියත් ඔබේ අදර තොසින්නේ එකත් පස්ව සිට පුලාදියන්නේ වේලෝව පාහල ආලපන්ත දෙනෙතේ
දවස් 365න් අපි එක දවසක් වෙන් කරනවා අවුරුද්ද කියලා. මේ අවුරුද්දේදී අපි අර අනිත් 365 දවසේම අපිට ජීවත් වෙන්න අපිට හුස්ම ගන්න ආශිර්වාදයක් වෙච්ච දේවල් සඳහා කෘතගුණ සැලකීමක් තමයි කරන්නේ. මේ කෘතගුණ සැලකීමත් එක්ක අපි මංගල්‍යයක් විදිහට සූර්ය මංගල්‍ය නමින් අවුරුද්දක් සංවිධානය කරන විතරක් මේ අවුරුද්ද සමරනවා. සම්පත්. ඔව්. දැන් රවුමේ අවුරුදු සමරන මොහොතේ අපි විවිධ කණ්ඩායම් අපි රවුමට කැඳවගත්තා. අවුරුදු ගැන මෙතරම්ම කතා කළ යුතු නිසා. ඒකට හේතුව මතු පරපුර අවුරුද්ද යනු රතිඤ්ඤා හඬ ඇහිලා එක දවසක් ගෙවිල යනව පමණයි ඒ කාරණේ පමණයි දන්නේ. එතනින් එහාට මොකද්ද මේකේ බර? මේකේ දිගපළල මොනවද කියලා කතා කරන්නේ. බොහොම ගෞරවයෙන් පිළිගමු ප්‍රවීණ ලේකිකාවක් වන හිටපු අමාත්‍යංශ කීපයකම ලේකම්වරියක් හැටියට අපි දන්න හඳුනන ජයන්ත රුක්මනී මෙතනයි. අයිබෝන්. අයිබෝන්. ඒ වගේම ප්‍රවීණ රංගදර සතිෂ්චන්ද්‍ර ඉදිරිසිංහ මහත්මයා ඔබතුමා අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ලබන්නා වූ නව වසර සුබ නව වසරක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරමින් අපි පවිත්‍ර කතාව පටන් ගමු. අවුරුද්ද. දැන් මේක කවද කොහොමද ආරම්භ වුණේ කියලා නිශ්චිතවම සාධකයක් අපිට මූලාශ්‍රය මුණ ගැහෙන්නේ නැහැ. ඒ වුණාට අවුරුද්ද කියන වචනය ඇතුලේ ගැඹුරු අර්ථයක් තියෙනවා. අර්ථකථන දෙනවා. සර් අවුරුද්ද කියන්නේ මොකක්ද? දැන් මෙහෙමයි දැන් අපි අවුරුදු අලුත් අවුරුද්ද කියලා දෙකක් සමරනවානේ. ඔව්. පළවෙනි එකක් තමයි මේ ජනවාරි පළවෙනිදා අලුත් අවුරුද්ද කියලා. එයිල එක තමයි අප්‍රේල් මාසේ 14 වෙනිදා සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන එක. එතකොට දැන් ඉංග්‍රීසි ක්‍රමයට නැත්තම් බටහිර ක්‍රමයට ජනවාරි පළවෙනිදා අවුරුද්දක් ලැබලා ඒකත් සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරලා දින 112කට පස්සේ තමයි ආයිත් මේ අප්‍රේල් මාසේ 14 වෙනිදා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන්නේ. ඉතින් අර ජනවාරි මාසයක ඒක ව්‍යාපාර ලෝකේ සම්මත කතන්දරයක්. මේක තමයි අපේ සංස්කෘතියත් එක්ක බැඳෙන්නේ. ඒ මොකද මේකට අපේ සූර්ය මංගල්‍යය හිරු ගැන. මොකද හිරු නැතුව ලෝකයක් නැහැ. හිරු විතරක් නෙමෙයි මෞගිරි නැතුවත් ලෝකයක් නැහැ. හිරු එළියයි මෞගිරි දෙකම තියෙන්න ඕන කියලා මැක්සිම් ලෝකී කියන විද්වතා විශ්ව කීර්ති ප්‍රපත්තිච ලේඛකයා කියලා තියෙනවා. එතකොට මේ හිරුත් එක්ක තමයි මේ ලෝකේ හැම දෙයක්ම පැවැත්මක් තියෙන්නේ. දැන් ඕකේම කලාත්මක සංකේතයක් තමයි අපේ උඩරට නැටුම් කලාවේ ඉන්න වෙස් නැට්ටුවා. වෙස් නැට්ටුවත් කියන්නේ සූර්ය දිව්‍ය රාජයා තමයි ඒක පෙන්නුම් කරන්නේ. එතකොට දැන් ලියද්ද හදලා පෝරුව ගාලා ඔක්කොම කරලා අර ලියද්ද කෙරවලේ මුල්ලේ මෙහෙම රවුමක් ඇඳලා මෙහෙම ඉරි අඳිනවා ඒ පැත්තට. අතර තියෙන වතුර ටික මෙතෙන්ට ගේන්න තමයි ඒක කරන්නේ. ඊළඟ ලියද්දට යන්න. හැබැයි නැගෙන හිරු තමයි ඒකේ තියෙන්නේ. හිරු. හිරු. එතකොට හිරු මේ ලෝකේ පැවැත්මට අවශ්‍ය කරන ලොකුම බලවේගය නිසා අපේ මුතුන් මිත්තු මුල ඉඳලාම මේක මංගල්‍යයක් විදිහට දේවත්වයෙන් සලකන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි. හැම දෙයක්ම දේවත්වයෙන්. මොකද පරිසරය නැතුව මිනිහට ජීවත් වෙන්නට බෑ. පරිසරයට මිනිස්සු අවශ්‍ය නැහැ. හැබැයි මිනිස්සුන්ට පරිසරය අවශ්‍යයි. අද ඉන්න අයට වඩා එදා ඉන්න අය මේ පරිසරයට දේවත්වයෙන් සැලකුවා. ඒක නිසා ඒගොල්ලෝ හුඟක් හොඳින් ජීවත් වුණා. අද කට්ටිය දුක් විඳිනවා ඒකට ගෞරව කරන්න නැතුව. මල්ටිපේ ඉරබුදු කෝලා
ඕනම 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 මංගල්‍යේ යුතුකම් ලෙසින් යනෙන නෑයන්ගේ වල්වල ඕනම 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 මංගල්‍යේ කටින් පිඹින්නේ තුන කොටස් කඳ පුපුරන් කුණ්ඩු පනින්නේ තරඟෙට ඇච්චවරෙන් ක්‍රාන්ති වෙන්නේ වැඩ පලස අත ඇර පං නැකත් බලන්නේ අවුරුදු කන්නයි නැම්න්නේ ඉතිරි සල්ලි ඉතිරි කරමු සම්පත් මයි බැංක් දුර බලන ඔබට ඔබ ළඟින්ම ඕනම මංගල්‍යේ අසරල් නැගේ මොමුලින් ගතු කමින් යුතු ඕනම 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 මංගල්‍යේ ලත්බෙදේ වැඩි හිටියන් අසින් අතේ වඳිව් මෙසේ අවුරුදු යුතුකමක් ලෙසේ කියව් අහෝ උනුවරදට සමා ලැබේ මෙයයි අපේ හෙළ අවුරුදු සිරිත දැයි මෙයයි අපේ හෙළ අවුරුදු සිරිත දැයි මෙයයි අපේ හෙළ අවුරුදු උරුද්දේ මොන වගේ කාර්යයක්ද දරුවොයි ස්වාමියයි නෑදෑයොයි අසල්වාසීත් එක්ක මොන වගේ පෛරුපාසානමත්ද ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ අවුරුද්දේ සම්බන්ධතාවයක්ද? ඇත්තටම මේ මුලින්ම අපි හැමෝටම සුබලුත්ක් දක්වා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අවුරුද්ද කියන්නේ මොකද්ද කියලා කිව්වොත් ඇත්තටම සතිෂ්චන්ද්‍ර මහත්මයා කිව්වා වගේම අවුරුද්ද කියන්නේ මුළු සමස්ත සියලුම දේ එකට කැටි කරලා ගත්ත අපේ මූලික සංස්කෘතික අංගය. ආගම, පවුල, සමාජය, පරිසරය, සත්තු, තමුන්ට උපකාර වෙච්ච අචේතනික දේවල් සියල්ලම එකට කැටි කරලා ගත්ත ඒ සියලුම දේ ප්‍රාගෙන පෝෂණය වෙච්ච අපේ උත්සවය තමයි අපේ කියන්නේ සිංහල දෙමළ සියලුම දෙනාගේ ලාංකික සියලුම දෙනාගේ උත්සවය තමයි මේ අවුරුද්ද. මෙතෙන්දී ඇත්තරම කාන්තාව ගැන අපි කතා කරොත් මේ හැම දීතම මුල් වෙලා තීන්දු තීරණ ගන්න කාන්තාවනේ අවුරුද්දේදී. ඉස්සලම අවුරුද්ද කියලා කිව්වහම අපි ඉතින් නැකත් මේ අණුව පටන් අරගෙන ඒ විදිහට කරනකොට මුලින්ම අපි හට්ටි වළංගේ එනවා, කිරිබත්තු යන්න, එතකොට ඒ වගේ එන්න, එතකොට මුල් වෙන්නේ කාන්තාව. ඊට පස්සේ මොනවද කෑම හදන්නේ? කෑවුම් හදනවද, මේ සැරේ අලුව හදනවද, කුකිස් හදනවද, කොයිගේ ගෙවල් වලටද මේ සැරේ දෙන්නේ? ඒ තීන්දු, ඒ තීරණ ගැනීම සියල්ලම සාමූහික පවුලේ සාමාජිකත්වයක ගන්න කාන්තාව. එතකොට අලුත් ඇඳුම් ඇඳීමත් අපේ සංස්කෘතික මේ සංස්කෘතික එකංගයක් වෙලා තියෙනවා. පුළුවන් විදිහට හැම කෙනෙක්ම යම්කිසි දෙයක් ගන්නවා. ඒත් ඒ ඇඳුම් ගන්න කඩ සාපුවලට යන ඒවා මහනේවා, එතකොට ඒ නෑදෑයින්ට ආරාධනා කරන ඒවා. ඊට පස්සේ අවුරුද්ද දවස අරගෙන බලමු, කෑම් මේසේ ලෑස්ති කරනවා, කෑම් මේසෙට මොනවද තියන්නේ, පොල් තෙල් පානක් තියලා තමුන්ගේ මේ ස්වාමියාට, දරුවන්ට, ඥාතීන්ට එන්න කියලා. එතකොට තමුන්ගේ දරුවන්ට මේ කළගුණ සලකන්න, තමුන් චාරිත්‍ර විධි විධාන ඒවා කියා දෙන්න, සියල්ලට මුල් වෙන්නේ කාන්තාව. ඉතින් පන්සල් එක්ක ගිහිල්ලා දරුවන්ට මේ ආගමික චාරිත්‍ර වාරිත්‍රෂ්ට කරන්න හැටි කියා දෙන්න, මේක හැමදේම පුළුවන්. අනිත් එක වැදගත්ම දේ තමයි මේගොල්ලන් දරුවන්ගේ සහ පවුලේ අනිත් අයගේ මානසික තත්ත්වයන් ගොඩනගන්නේ මේ අම්මා. අම්මා හෝ ගෙදර සිටින වැඩිහිටි කාන්තාව. අක්ක වෙන්න පුළුවන්, සමහරලාට නැන්ද වෙන්න පුළුවන්, සමහරට ආච්චි වෙන්න පුළුවන්. මේ කාන්තාව අතේ තමයි මේ මානසික තත්ත්වයන් ගොඩනගන්නේ ශක්තිය තියෙන්නේ. අනිත් අයත් එක්ක ඥාතිත්වයේ තබා ගන්නෙ කොහොමද, අසල්වාසීන් එක්ක හොඳ හිත තියාගන්නෙ කොහොමද, එතකොට තරහ මරහ අමතක කරන්නේ කොහොමද, දරුවන්ට කියනවා බුලත් අතක් දීලා පුතේ දැන් අද යන්න ඕනේ මේ ගෙදරට ගිහිල්ලා බුලත් අත දීලා වැඳලා එන්න,
ඒ නියෝගයක් නෙමෙයි ආදරය හා ආදරය බෙදා ගැනීමක්. මේකට ඉදිරිපත් වෙන්නේ කාන්තාව. ඉතින් කාන්තාව මං හිතන්නේ අද රටේ ඇත්තම අපේ ජනගහණයෙන් වැඩිම කොටසක් කාන්තාව. මං හිතනවා මේ தත්ත්ව පිළිගන්නේ කියලා. ඒගොල්ලන්ගේ සංස්කෘතිය වෙනස් වුණා. තියම් සංස්කෘතිය කියන්නේ ඇත්තම අපි දන්නවනේ වෙනස් වෙනවනේ. නමුත් මේ සිංහල අවුරුද්ද තුල තියෙන චාරිත්‍ර වාරිත්‍ර අපි කෙසේ හෝ නොනැසී පවත්වාගෙන යනවා. මේ මූලික ධම්වැල තියෙන්නේ කාන්තාව අතේ. ඒ කියන්නේ අම්මා කෙනෙක් දරුවෙක් කුලේ තියාගෙන නලෝන තැන ඉඳන් ඒ දරුවාව විවාහ කරලා දීලා ගෙදරින් පිටත් කළා හරි ලේලියක් ගෙනල්ලා හරි වුණාට පස්සේ අන්තිමට චාරිත්‍ර වාරිස ඉෂ්ට කිරීමේ මගහසර කියා දෙන්නේ මේ අම්මා. ඒ චාරිත්‍ර කියන්නේ ඇත්තම හොඳ දෙනේ. වාරිත්‍ර කියන්නේ ඊට නොකළ යුතු දෙ. එතකොට චාරිත්‍ර ඉෂ්ට කිරීමේ වැදගත්කම ඒ අධ්‍යාත්මික පෝෂණය ලබා දෙන්නේ අම්මා. වාසෙන් පුර නැදින් බක් මස නොහැර ලක් ගුරු විනය ගත්තේ රාතියෙන් සුර මීන රාශිය මේෂ රාශිය නැකට අත්තේ පාදෙන් බුතයකු පිට සිට අලුයමින් සක වකය ගත්තේ වේදයෙන් පෙලාවෙන් සිල්ලාව වදිනට වරම් ගත්තේ අයිරම්කා මන්නපති අයිරම් කාල මන්නපති අන්නේ මිනාශී අලංකාර පොන්නුන් ජරිල් ආටු කංකාචි මිනාශී අරුම් කංකාචි මලි මා කොට වන් කොට මලි
මගේ දමන පුල්ලි මලි මා නලවා ගන් කොමලි sare lande mani aa onchi le chile dilne mane vende di gete ni kale aadan deri pantu apule aadaniya mage male saman parabide mahatma ජනශ්‍රුතියේ අපි එදා අහපු අංග අපි අපි දන්නේ නැහැ මේක මොක પરම්පරාවෙන් පැවතගෙන ආවේ පොතක පතක ලියලා නැහැ මෙලඩිය මෙන්න මේකයි කියලා නොටේෂන් එක නැහැ සමන් පරාපිටි මහත්මයා දැන් අපි මේ ගායන ගායනා ඔක්කොම ඔබතුමා විශ්වාස කරනවා දැන් ඔබතුමා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මානව සංගීත විද්‍යාංශයේ අංශ ප්‍රධානවරයෙක් සහ මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රාමාණික දැනුම ඇති මහා පුදුම සම්පත්දායකක ඔබතුමා මේ රටේ එතකොට අපි ඔරිජිනල් තනුද සමන් පනාපිටි මහත්මයා ගයන්නේ සා මේ නූතන පරපුරට දීලා තියෙන ඔරිජිනල් මෙලඩියමද දැන් අපි මෙහෙම හිතමුකෝ සම්පත් දැන් ඔරිජිනල් කියන එක මගේ පෞද්ගලික විශ්වාසය අනුව එහෙම එකක් නැහැ ඕනම දෙයක් ඔරිජිනල් ඒ කියන්නේ කාලෙන් කාලයට මේවා වෙනස් වෙනවා අපි හිතමු මේවා නිර්මාණය වෙන්නේ ඇත්තම ලංකාවේ ජනකවි නිර්මාණය කෝට්ටේ යුගයෙන් පස්සේ පොළොන්නරුව යුගයේ එහෙම අතීතයේ තිබුණා සීගිරි ගීත් ගායනා කළා හැබැයි ඒවා අපි මොනවද කියලා දන්නේ නැහැ නමුත් නූතන පරම්පරාව විසින් මේ ජන කවි භාවිතා කරනවා. එතකොට භාවිතා කරන්නේ අදට අවශ්‍ය විදිහට. හැබැයි අපි මේ සම්ප්‍රදාය අඳුනගෙන මේක ගායනා කිරීම ඇතුලේ කිසි වැරද්දක් නැහැ. ඒකන්ද මම විශ්වාස කරනවා අද වෙනකොට මේ අපි කියන කවි ඔක්කොම නිර්මාණය වෙලා තියෙනවා. දැන් මං පෞද්ගලික අපි මේ ගායනා කරන දැන් අද ගායනා කරන කවි බොහොමයක් මයිගාව පටිගත කරපුවා තියෙනවා 60 ගණන් වල 70 ගණන් වල පරිශන වල ඉඳන් ආපු අපි පරිශන වලින් හොයාගත්ත ගමේ උදවිය කියපුවා. හැබැයි ගමේ උදවිය කියපු කවි එහෙම් පිටින්ම අපි ගයන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මොකද ඒක අපිට ගයන්නත් බෑ පළවෙනි කාරණේ. යාණ්ඩහැරයක් ගත්තාම ඒ යාණ්ඩහැරේ කියන එක අපිට කියන්න බෑ. හැබැයි අපිත් එකක් කියනවා. ඉතින් ඒක හන්දා ඒක ටිකක් වෙනස්. චුට බලමුකෝ කියලා. ඔය දැන් අපි හිතමුකෝ උදාහරණයක් ඇටියට අඳහැර ගායනය කියන එක දැන් මං පටිගත කරපු එක තියෙන්නේ බලංගොඩ වැලිගෙපළේ පොලිසිඤ්ඤ මාමගේ අඳහැරේ. ඒක මෙහෙමයි තියෙන්නේ. ඒක අපි මං කියන්නම්කෝ. අපි දෙන්න කියමු. යෝහා. ඈ කියනවා එතකොට හැබැයි ඒ අර අපේ කියපු ආතගේ අඳහැරේ නන් නෙමෙයි. ඒ අර මාමගේ අඳහැරෙත් නෙමෙයි. නෑ ඒක නෙමෙයි ඒක අපිට කියන්න බෑ. ඒක තමයි. ඒ යන නාදස්ථාන සොරස්ථාන හඬ පොඩි වෙනසක් තියෙනවා. ඇයි ඇයි පනාපිටි මහත්මය කියන්න බෑ කියන්නේ ඔබතුමා වගේ ශිල්පියෙකුට ඒක කියන්න බෑ නේද කවුද වෙන කියන්නේ දැන් අපි උදාහරණයක් ඇරගෙන ගමුකෝ දැන් නර්තන ශිල්පියෙක් පුහුණු වුණාන් පස්සේ පාරම්පරික නර්තන ශිල්පියෙක්ගේ හැඩතල අලුත් නර්තන ශිල්පියෙකුට අමාරුයි ඒක මොකද උප්පත්තියෙන් ආපු සාජ හැකියාවකුත් එක්කයි ඒ ගායනා ඉදිරිපත් කරන්නේ ඒ ගායනාවල සමහර විට අපි නොදන්න සරස්ථාන තියෙනවා අපිට ඒ සරස්ථාන ගායනා කරන්න බෑ අපි පුහුණු වෙලා තියෙන එක්තරා විදිහක විධිමත් ක්‍රමයකටනේ සම්පත්. එතකොට ඔබ හොඳටම දන්නා මේක ප්‍රායෝගිකව ඒ නාදස්ථානට අපි ඉබේම යනවා. පැහැදිලිවද? එතකොට අර කියන ගායන ශෛලිය අපෙන් ටිකක් අයින් වෙනවා. ලෝක හැමතැනම මෙහෙමයි. මම පෞද්ගලිකව දන්න විදිහ ලෝකේ ගොඩක් රටවල් වල සාම්ප්‍රදායික කවි ගයන්නේ නැහැ. ඒක ගයන්න බෑ කියලා දන්න නිසා ඒකට කලින් මේක අයින් කරලා තියෙන්නේ. හැබැයි නිර්මාණාත්මකව මේක ඉදිරිපත් කිරීමේ කලාව කරනවා. මම සරලම උදාහරණයක් කියන්නම් ඔබට සීදේස් කුලතිලක මහත්තයා ගුවන් විදුලියට ජන කවි ගෙනල්ලා ඒ සාම්ප්‍රදායික ජන කවි ප්‍රචාරය කළේ නැහැ. TMJ රත්න ලීලා වික්‍රමසිංහ වාගේ අය දාලා අලුතෙන් කිව්වා. අලුතෙන් නිර්මාණය කළා. ඒව තමයි අපි ඇහුවේ. දැන් TMJ රත්න මහත්තයාගේ බඹර කවිය තමයි අපි ඇහුවේ. අර සාම්ප්‍රදායික බඹර කවිය නෙමෙයි. දැන් අඳහැරේ අහන්නකෝ. බලමු. ඕගේ නරාල මලේ තිසරණ සරණයි පුදුන් දැක්ක නිවන් දැක්ක පන් මගේ උවහු දරුවෝ සම්පත් ඔය ගායනා කරනකොට අපි දැන් මේ ටිකක් උපක්‍රමශීලීව ඒ අය ගායනා කරපේක උත්සාහ කරනවා කියන්නේ
දැන් මට මතකයි බලංගොඩ අපි ගායනා කරන ගීතයේ යූඩල් ඒ කියන්නේ මේ ඉහළ ස්වරස්ථාන අඳුනා ගැනීම එහෙම නැත්නම් මේ තව මේ තාරතාවයක් නැත්නම් පිච් එකක් ඉහළින් තියෙන නෝට් එකක් ස්පර්ශ කරනවා. ඒ ආතලයව දන්නේ නැහැ. හැබැයි හරකුන්ට කතා කරනකොට දැන් අපි කතා කරනකොට හරකට යයියන් කියන්නේ නැහනේ. ඔය ඊ යා යා එහෙමනේ කියන්නේ. ඒක තමයි අර කවියට ඇහෙන තියෙන්නේ. එතකොට දැන් මේක දැන් බටහිර ඉතා ජනප්‍රියයි. බටහිර යෝඩල් කියලා ගායනයක් ආවේ සත්තුත් එක ගනුදෙනු කරන කවිය නිසා. පැහැදිලිවම. ඉතින් ඒක හින්දා අපි මේවා දිනු කරගෙන නැහැ. අපි ඉතින් අඬහැර කියලා පැත්තකට දාලා තියෙනවා. මේ කියන කවි වැඩකුත් නැහැ කියලා එහෙම එකක් අපේ තියෙනවා. ඒක හින්දා මට හිතෙනවා ඒක අපි සංරක්ෂණය කළ යුතුයි. හැබැයි ගායනා කළ යුත්තේ දැන් මං කියනකොට මගේ වොයිස් එකේ ට්‍රෙමොලෝ එකක් තියෙනවා. ඒක වෙන්නේ ඒක. හැඩය හැඩයක් තියෙනවා. හැඩයක් තියෙනවා. නෑ මම අහන්න හිටියේ පණ අපිටේ මහත්තයා දැන් දරුණ ඇලවිලි ගායනය අම්මා ගායනා කරේ ගැමි අම්මා ගායනා කරේ ඒ අම්මා තීව්‍ර මැදමේ දන්නේ නැහැ කොමල ගාන්ධාරේ අම්මා දන්නේ නැහැ නේද නමුත් මේ මන්ත්‍ර පංචමේ අම්මා දන්නේ නමුත් ඇය ගායනා කරා අඬහැරේ පාපු ගොවියා ඔය කියපු සොරස්ථාන දන්නේ නැහැ නමුත් ඔහු ගායනා කරා එතකොට අර මට ගැටලුවක් ආවේ මෙච්චර සංගීතය දන්න ඔබතුමාලා ඇයි මේක හරියටම ග්‍රහණය කරගත්තේ නැත්තේ කියන ප්‍රශ්නේ හැබැයි ඒකට සාධාරණ පිළිතුරක් මට හම්බුණා ඔව් ඒ කියන්නේ ග්‍රහණය කරගෙන තියෙන්නේ දැන් මන් දන්නවා මේක ගයන්න ඕනේ කොහොමද කියලා. ඔව්. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒක ගායනා කිරීමේ හැකියාව අපිට ටිකක් අඩුයි. අපි ඒක පිළිගන්න එපා. පැහැදිලිව. ඒ කියන්නේ දැන් මම සාම්ප්‍රදායික ගායනයක් කිව්වම ඇත්තටම දැන් මේ 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 මෙහි අපේ මේ 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 ස්ථානවල ඉන්නෝනේ මේ ගායනා කරන ඔබල ඒ වගේම ගායකෙක් මෙතන ගෙනහල්ලා කියලා මං කිව්වම මේ වෙනස පැහැදිලිව හොයා ගන්න පුළුවන්. ආත කෙනෙක් කියන එකයි මං කියන එක අතර වෙනසක් තියෙනවා. මම උදාහරණයක් කියන්නකෝ. ඔබ නිවේදන කටයුතු කරනවා. ඔබ මයික්‍රොෆෝන් හඳුනනවා. ඔබ මේ රූපවාහිනී මාධ්‍ය හඳුනනවා. හැබැයි මෙතෙන්ට අපේ ගමේ ආරච්චිල මහත්තයා වාඩි කරොත් එහෙම ඔහු කියන එකට සමහරට අපිට මේක නැවත නැවත පටිගත කරන්න වෙයි මේ මොකද අපිට ගොඩක් ප්‍රශ්න ඉන්න පුළුවන් ඇයි මේ මේ නූතන මේ මේක අඳුනාගෙන නැතිකම වැරද්දක් නෙමේ ඒක තමයි සම්ප්‍රදාය ඒතර ඔබේ ඔහුගේ වෙනසක් අපි දකිනවා අන්න ඒ වෙනස තමයි නූතන බාදාමයත් එක්ක බැඳුණු දෙයක්නේ මේ අවුරුද්ද කියන්නේ අවුරුද්ද කරන්නේ මේ අපි ජීවමානව සිටින හැම තත්පරේදීම අපිට හුස්ම ගැනීමට පවා අවශ්‍ය වෙන්නේ සබාදාම එනිසා සර් මේ සබාදාමයත් එක්ක කොයි වගේ බැඳීමක්ද අවුරුද්දේදී විශේෂයෙන්ම අපිට දැක ගන්න පුළුවන් දැන් අර මං කලින් කිව්වා වගේ සූර්ය විරාජයා වන්දනා කිරීම කරනවා මොකද දැන් ඕකේදී දැන් ඔය නුවර කලාවියේ තිබුණා ඉස්සර කාලේ සිරිතක් ගොවිරාල තුවක්කුවක් කරගෙන යනවා වැව්කණ්ඩියට. වැව්කණ්ඩියට ගිහිල්ලා ආකාශෙත් නැගෙනහිරට එක වෙඩිල්ලක් තියෙනවා. පුස් වෙඩිල්ලක් ඒක. නැගෙනහිරට එකක් තියෙනවා. ඊළඟට ආකාශෙට එක වෙඩිල්ලක්. ඊට පස්සේ වැවට තව වෙඩිල්ලක් තියෙනවා. එතකොට ඒ ගොයිරාලගේ පුතා අහනවා අපච්චි ඇයි මේ වෙඩි තියන්නේ කියලා. පුතේ හිරු උදා වෙන්නේ නැගෙනහිරෙන්නේ. ඒක නිසා මම ඒ පැත්තට ගරු කරනවා. වර්ෂාව අපිට දෙන්නේ ආකාශයෙන්. ඒක නිසා මම ආකාශයට ගරු කරන්න තමයි මේ වෙඩි. වැටෙන වැස්ස රඳවාගෙන අපේ කුඹුරු ගොවිතැන් වලට දෙන්නේ වැව. ඒක නිසා තමයි වැවට ගන්නේ. දැන් මේ ඔය චාරිත්‍රය දැන් නැහැ. හැබැයි වෙඩිමුරු 21 තියෙනවා ගෝල් ෆේස් එකේ නිදහස් චතුරස්‍රයේ. අරක නැහැ. අරකත් ගරුත්වය. මේකත් ගරුත්වය. දෙකම කලගුණ සැලකීම. මේ යට තියෙන කෘතවේදී. ඒකනේ තථාගතයන් වහන්සේ ලෝකෙට මුලින්ම කිව්වේ. මේක යට තියෙන්නේ ඒකයි. මේ මුළු සිංහල අවුරුද්දම තුල තියෙන්නේ මුල් ගල නැත්තම් මුදුන් මුල තමයි කෘතවේදීත්වය. අනිමිස ගෝතුගාමෙන් ලෝකෙට තථාගතයන් වහන්සේ දුන්නු පළවෙනි පාඩම නිසා. එතකොට ඊළඟට සබහදහමත් එක්ක තියෙන සම්බන්ධය වතුර කලයේ අරගෙන ගිහිල්ලා ලිදෙත් එක්ක ගනුදෙනු කරනවා ලිදට අඟුරු කෑලි දානවා එතකොට මල් දානවා තඹකාසි රිදීකාසි දානවා දාලා ගනුදෙනු කරනවා කියන්නේ මේ ඉතන තියෙන අර අචේතනික වස්තුවක් නමුත් මෙතන තියෙන ආධ්‍යාත්මික අම්මා තමයි ඒක කරන්නේ දැන් මෙතුමිය කිව්වා අපේ ජාන්ත මෙතුමිය කිව්වා ආධ්‍යාත්මික පැත්ත. මොකද කාන්තාව කියලා කියන්නේ කාන්තිමත් තැනක් තියෙන. ආලෝකමත් තැනක් තියෙන. ආලෝකයේ එන්නේ මේකප් එකෙන් හෙයාර් ස්ටයිල් එකෙන් ඩ්‍රෙස් එකෙන් නෙමෙයි. ආධ්‍යාත්මයෙන් එන්නේ. මේකේ ඇතුලේ තියෙන කිව්වාගේ මේකේ ආගමික පසුබිමකුත් මේකේ යට තියෙනවා. ජ්‍යොතිෂයේ තියෙනවා, ආයුර්වේදයේ තියෙනවා, ආගම දහම තියෙනවා. මේකත් එක කැටි වෙලා තියෙන. මෙන්න මේකෙන් තමයි මේ ආකල්පවල සංවර්ධනයක් ඇති වෙන්නේ. දැන් අද සමාජයේ අපි හැමෝම කියනවනේ විශාල පිරිහීමක් තියෙනවා හොදපාලුවක් තියෙනවා කඩාවැටිලා
කොහේ මේ සමාජය යනවද? මේවට මුල් තැන නොදීපේක තමයි තියෙන වැරද්ද. එතකොට කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් ලිපත් එක්කත් වතුරත් එක්ක ගණ දෙනු කරනවා. දැන් අතගෙන අපි ඉන්නේ ෆ්ලැට් එකේ. අපිට කොහෙද ලින්ක්? ටැප් එකෙන් වතුර ගන්න පුළුවන්. ලිබ්බොක්ක නැහැ. ඇයි ගෑස් කුකරක සුද්ධ කරන්න බැරි? අන්න ඒකයි මෙතන තියෙන සම්බන්ධය. පිරිසුදුකම මේ තුල තියෙනවා. බුදු හාමුදුරුවන්ගේ දේශනේ බොහොම වැදගත් කාරණාව. බුදු හාමුදුරුව එක තැනක කියලා තියෙනවා, වත්ත පිරිසුදු කරගන්න, ගේ පිරිසුදු කරගන්න, වැසිකිලි පිරිසුදු කරගන්න, ඇඟ පිරිසුදු කරගන්න, ඇඳුම් පිරිසුදු කරගන්න, හිත පිරිසුදු කරගන්න. ඔය කාරණා ටික ඔක්කොම තියෙනවා මේ සිංහල වෘද්ධය ඇතුලේ. වත්ත පිට පිරිසුදු කරගන්න නැතුව පුළුවන්. තීන්ත ගහලා ගොඩක් කරලා අලුත් ඇඳුම් ඇඳලා අර 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 ටික තමයි මේකේ තියෙන්නේ. එතකොට මේක අදියේ ඉඳලා අපි එකක් නෙමෙයි. අපේ ජාතියත් එක්ක උත්සව පවත්වලා දෙනවා. මිහිඳු හාමුදුරුව වෙනුවෙන් උත්සව පවත්වලා තියෙනවා. දුඩුගැමුණු කුමාරයා රජ්ජුරුව වෙසක් උත්සව පවත්වලා තියෙනවා. වසබ රජ්ජුරුව, බලගම්බා රජ්ජුරුව උත්සව පවත්වලා තියෙනවා. ඒ විදිහට එකක් තියෙනවා. ඊළඟ තමයි ගස්කොළන් එක්ක. ගස්කොළන් එක්ක අපේ තියෙන සම්බන්ධය. අපිට මේ ඔක්සිජන් දෙන්නේ මේ කවුද? එතකොට පොළොවත් එක්ක හැම දෙයක් එක්කම අපේ සම්බන්ධයි. එතකොට මේ මහපොළොව නැතුව, මේ ගස්කොළන් නැතුව, සතාසි උපාව නැතුව මිනිස්සුන්ට ලෝකයක් නැහැ, මිනිස්සුන්ට ජීවිතයක් නැහැ. හැබැයි මිනිස්සු අද ආත්මార్థකාමී වෙලා තියෙනවා. ඒකට සලකන්නේ නැති තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ සෝදාපාලුව හැම දෙයක්ම තියෙන්නේ. ඉස්සර මිනිස්සු හැම නෙමෙයි, ගහක් කපනවා නම් ඒ ගහට වඳිනෝ, ඒ ගහට වැඳලා සමාව අරගෙන තමයි ඒක කපන්නේ. හැබැයි වෙන තැනකින් තව එකක් හින්දෙනවා. අද එහෙම එකක් නැහැ. එදා පැරණි අය දරුවෙක් උපදුනත් ගහක් කිඳුවා. හැමතිස්සේ මෙහෙමයි. ඊළඟට තමයි තුන් සරණ යමින් පන්සිල් රකමින් හිටපු ආධ්‍යාත්මික දියුණු කරපු මිනිහට තමයි මේ සබහා දහමේ ආශිර්වාදය ලැබෙන්නේ. මොකද මේ විශ්වයේ තියෙන විශාල ශක්තියක්. ඒක අපි ලබා ගන්න නම් අපේ ආධ්‍යාත්මය අපි සකස් කරගන්න ඕන. අර සංගීත භාණ්ඩයක තත් සුසර කරන්න ඕන. ඒ ආධ්‍යාත්මික සත්‍යය කරගන්නට, හිත දියුණු කරගන්න, පිරිසුදු කරගන්න තියෙන මාර්ග දෙකයි තියෙන්නේ. වහින වැස්ස වහිනවමයි. ඒ වැස්ස නතර කරන්න කිසිම ජගතෙකුට වහිනවමයි. හැබැයි කුඩේ අරගෙන යනකොට තෙවෙනවා. කුඩේ කියන්නේ මොකද්ද? දහම. මේක තුළ දහම තියෙනවා. නොනගතේ වෙලාවේදී පුණ්‍ය කාලය කියලා පන්සලට යන්නේ අන්න ඒකටයි. එතකොට වරදක් දැන් ඔබ බාලයෙක් හැටියට වැඩිහිටියෙකුට වැරද්දක් වුණා නම් ඔබ බුලත් අත දීලා දන ගහලා වැන්දාම අරක එතනින් ඉවර වෙනවා. අන්න එහෙම එකක් තිබ්බා. එක මේසේ කෑම ටික කනවා, එකම වෙලාවකට වැඩ නතර කරනවා, එකම වෙලාවකට ලිප්ගිනි පත් කරනවා, එකම වෙලාවක අනුභව කරනවා, එකම වෙලාවක ගනුදෙනු කරන ලෝකෙ මොන රටේ මොන ජාතියේ දෝක තියෙන පැහැදිලිව අඩු ගන්න වෙලාවට වැඩ කරන එක කොච්චර හොඳ. ඒකත් කරන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ විශාල සම්බන්ධයක් තියෙනවා පරිසරයයි මිනිසුයි අතර. හැබැයි මිනිසුන්ට ඒ පිළිබඳ දැනීමක් තියෙන්න ඕන, මිනිසුන්ට ඒ පිළිබඳ හැඟීමක් තියෙන්න ඕන. මේ උත්සව පවත්වීමෙන් කරන්නේ ඒ දැනුම සහ හැඟුම දෙන එකයි. ಎಲ್ಲಿರುನು ಕೆಂಗಿಡಿಯವಾಗೇ
හරිකිට කැත්ත දුදුන් පිල වට කර කැත්ත දුදුන් තමා කල්ල කිසි සිදිගොයි තමා කල්ල කරේතා කැවුම් කොපිස් තෙලේ බැඳි කැවිලි සුවඳ සිතට දැනේ කිකිලි නී පුදේ ගීත් කිකිලි තාම ආවෙ නැත් කිකිලි devanat venna giri di di ko avrudu avo me avrudu kale sinahave antrale elli hirunu kavum gediya vaage රවුමට මේ වෙලා එකතු වෙලා ඉන්නේ කලාව ගැන ලංකාවේ නැතිවීගෙන වියකීගෙන යන තත්ත්වයකට උදා වෙලා තියෙන ජන කලාව ගැන ඉස්සරහට ඉදිරි පරම්පරාවට දායාද කරන සම්පත්දායකයෙක් අපේ සහන් රන්වල මැතිතුමා. අයිබෝවන්. අයිබෝවන්. කොහොමද අවුරුදු? හොඳයි. ජය ජයයි. මේ අවුරුදු කාලෙට විතරක් ඇයි මුහුණ පේන්නේ? ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ මම හිතන්නේ මේ අලුත් අවුරුදු කාලය කියලා කියන්නේ අපේ කම ගැන වැඩිපුර කතා කරන කාලය. ඉතින් අපේ අවුරුද්ද අපි කල්පනා කරමු, මේ අපේ අවුරුද්දට අපි කල්පනා කරනවා වැඩිපුර අපේ දේවල් ඕනේ කියලා. ඒක නිසා අපි වැඩිපුර පේනවා. හැබැයි අපි අවුරුදු කාලයට අවුරුදු ගැන කතා කරනවා, එතකොට සරුංගල් කාලයට සරුංගල් ගැන කතා කරන කට්ටිය නෙවෙයි. අපි කොයි කාලයට කතා කරන්නේ? අපේ කම ගැන. ඒතකොට අපේ කම ගැන මාධ්‍යවල වැඩි උනන්දුවක් මේ කාලේ උදා වෙන නිසා අද මාධ්‍යවල වැඩිපුර මේ කාලේ අපිව පේනවා. අපි කොයි කාලෙත් අපේ කම ගැන වැඩ කරනවා, පෙනී ඉන්නවා. මාධ්‍යවලින් බැහැරව බැලුවොත් අපි ලංකාව පුරත් ලෝක පුරත් ගොඩාක් සම්දර්ශන වැඩමුළු වගේ දේවල් කරමින් මේ ඉතුරු මාසය 11ත් ඉන්නවා. තාක්ෂණයේ දැන් දියුණු වෙලානේ තියෙන්නේ. තාක්ෂණයේ අවුරුද්දට බලපෑමක් කරලා නැහැ කියලා දිතන්නේ. අනිවාර්යෙන් කරනවා. තාක්ෂණය අපි කාගේ ජීවිතවලට බලපෑම් කරලා තියෙනවා.
තාක්ෂණයේ මිනිසා අභිබවා ගිහිලා තියෙනවා. අපි තාක්ෂණය හොයාගන්නේ තාක්ෂණික දේවල් හොයාගෙන අපේ ජීවිත පහසු කරගන්න. එහෙම නැත්නම් අද මේ තියෙන තත්ත්වර වඩා ඉහළට යන්න. හැබැයි ඒ නිසාම සමහර ලාවට අපි ඒකේ මේ හිරකාරයක් වෙලා තියෙන අවස්ථාවක් තියෙනවා. දැන් අපි මොකද ජංගම දුරකථනේ අපි හිරකාරයක් වෙලා ඉවරයි. අපි සමහරට ටීවී එකේ අපි හිරකාරයක් වෙලා ඉවරයි. හැබැයි එහෙම කියලා අපිට තාක්ෂණය බැහැර කරන්න බෑ. තාක්ෂණය කියන එක කොහොමද මිනිස් ජීවිතේට ප්‍රයෝජනවත් ආකාරයේ පරිහරණය කරන්නේ කියන එක තමයි සබුද්ධික මිනිසාගේ වගකීම වෙන්නේ. එතකොට දැන් මේ අලුත් අවුරුද්දේදී අලුත් වෙන්න ඕන දේවල්ද මේ අලුත් වෙන්නේ වර්තමානයේ? අපි අලුත් අවුරුද්දේදී වචනෙම කියන අලුත් වෙන්න කියලා. හැබැයි මේ අලුත් වීම කියන එක මොකද්ද කියන එක අර්ථ දැක්වීම ටිකක් අපහසු කාරණයක්. කෙනෙක්ට අනුව අලුත් වෙන එක වැරද්ද කියනවා. මේ මොනවද මේ ඔක්කොම වෙනස් කරලා ගේ සමහර කෙනෙක් කැමති නෑ. ගේ තිබ්බ තැනෙන් ටීපෝ එක පොඩ්ඩක් එහාට කරලා දිනවලත් අපි කැමති නෑ. එහෙම අපි තමයි කියන්නේ අලුත් වෙන එක. මේ අලුත් වීමට අපි සාධාරණ ඉඩක් ලබා දෙන්න ඕන. අලුත් වීමක් නොතිබුණොත් ජීවිතේ ඒකාකාරීකමක් එනවා, එපා වීමක් එනවා, එතකම ආපස්සට යෑමක් එනවා. මේ අලුත් වීම අපිට ඕන දිශානතියට කරගන්න එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. අපි රටක් විදිහට අලුත් වෙන්නේ කොහොමද? අපි රටක් විදිහට ඉස්සරහට යන්නේ කොහොමද? මේ අඩියෙන් අඩි ඉස්සරහට තියන්න අපිට මතක් කරලා දෙන දවසක් තමයි උදා වෙන්නේ මේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ. එහෙම නැතුව අලුත් අවුරුද්ද කියලා කියන්නේ අලුත් වෙනවායි කියලා වෙන රටක් වගේ අපි අර රට වගේ ඒක කොපි කරන්න යන කාලවකවානෝනේ. මන්නේ ඒක තමයි පොඩ්ඩක් නිරාකරණය කරගන්න ඕනේ දේ. එදා සමාජෙ තිබ්බ චාරිත්‍ර වාරිත්‍ර ඇත්තටම ඒ සමාජයට අනුකූලව නැතිලදී ඒ චාරිත්‍ර දැන් වළංගුයිද? චාරිත්‍ර කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ චාරිත්‍ර වලට මූලික වෙච්ච සංකල්ප ඒව සදාතනිකයි. වතුරට අපි ගරු කරන්න ඕන එක ඒ කාලේට අදාළ දෙයක් නෙමෙයි. ඒක කවදටත් අනුකූලයි. මිනිසා කවදා වෙනකම් මේ පෘථිවිය මත සිටිනවද එදා වෙනකම් ඒක අනුකූලයි. වතුරට අපි ගරු කරනවා කියන එක, අපි ස්වභාව ධර්මයට ගරු කරනවා කියන එක, ගහට කොළට සතා සීපාවට ඇලුම් කරනවා කියන එක ඒව අපිට සදාතනික සත්‍යයන්. අපි වැඩිහිටියන්ට ගරු කිරීම ඒක සමහර කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් මේ වෙනකොට වැදගත් නැහැ කියලා. වැඩිහිටි පරම්පරාවේ දැනුම ආකල්ප ඒතකම වැඩිහිටි පරම්පරාවේ දැක්ම අපිට ඊළඟ පරම්පරාව හදාගන්න ප්‍රයෝජනවත් වෙනවා. මෙන්න මේ දේවල් ලෝකේ අනෙක් රටවල් හරි පිළිවෙලකට පාවිච්චි කරනවා. අවාසනාවකට මෙච්චර මේ උරුමකමක් තියෙන අපි කල්පනා කරනවා ඒවා ඕන් නැතය කියලා. නෑ, වැඩිහිටියන්ගේ ගත යුතු දේවල් ගන්න මෙන්න අලුත් අවුරුද්ද අපිට පාවිච්චි කරගන්න පුළුවන්. ස්වභාව ධර්මයට අපිට ඇලුම් කරන්න අපිට අලුත් අවුරුද්දෙන් උපදෙස් එහෙම නැත්නම් අලුත් අවුරුද්දෙන් ආදර්ශයක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, වෙලාවට වැඩ කරන එක අපේ ජාතියේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අනිවාර්යයෙන් අපි කරන්නෙම නැති දෙයක් වෙලා තියෙනවනේ. ඔන්න අලුත් අවුරුද්ද කියන්නේ අපිට ඒක මතක් කරලා දෙන දෙයක්. ඒක නිසා ඒවා අහක දාන්න දේවල් නැහැ. ඒවා කරන විදිහ අපි කිව්වොත් ලිඳත් එක්ක ගනුදෙනු කරපුවා. අපි දැන් ලිඳක් හොයාගෙන ගනුදෙනු කරන්න යන එක තේරෙන්නේ නැහැ. හැබැයි අපි කල්පනා කරොත් ඇයි අපි ලිඳත් එක්ක ගනුදෙනු කරේ? ඒ අපි කරේ ජලයට අපේ තියෙන ගෞරවය පෙන්වන්න. අන්න එතන අපිට ගන්න පුළුවන් ඒ ආදර්ශය. අනිවාර්යයෙන්. එතකොට අපි කන බොන හට්ටි මුට්ටි ටික හොදලා පවිත්‍ර කරගන්න එක, අපි අපේ කුස්සිය අපි පවිත්‍රව තියාගන්න එක ගැන අවුරුද්දෙන් දෙන ආදර්ශය. අපි මිනිසා ජීවත් වෙනකන් කයිනේ එතකන් බලංගුයි. සුලගේ සුවගෙන හේදෝ මෙවරා හැම දිනගේ සිත් සැනසේදෝ සැනසේදෝ තරුණා පිළ සැදෙනා ලෙස සුනි මාරුවගෙන දේදෝ ලොබිනා ජන කෙලිනා සිත් කුඩු වේදෝ පෙරදා අසමගිකම් නිති දුරු වේදෝ ගුම්බුදනා 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 ගුම්බුද
පනාරගන්නේ රබන බටේට ඉඳගන්නේ දොන්න බබක්කට දෙන්න දෙයක් නැත රබන හඬවන්නේ රබන හඬවන්නේ රබන බටේට ඉඳගන්නේ දොන්න බබක්කට දෙන්න දෙයක් නැත රබන හඬවන්නේ රබන හඬවන්නේ රබන බටේට ඉඳගන්නේ කාන්තාව ගැන හිතුවොත් එම් දැන් මගුල් ගෙදරක් ආරාධනා කරන් පස්සේ මගුල් ගෙදරකට කාන්තාව ස්වාමියාට දෙන වදේ මොන්නත් අනේ සමාවෙන්න ඔබතුමියත් එහෙම කළා තියවත් නැහැ මොන්නත් තරම් වදයක් දෙනවද ඔය මගුල් ගෙදර යන්න කලින් හැබැයි අවුරුද්ද එනකොට කාන්තාව නේද කාර්ය බහුලම වෙන්නේ කාන්තාව නේද අර දින 10වද ඔක්කොම ස්වාමියාට දෙන්නේ ඇඳුම පැළඳුමේ දැන් අවුරුද්දට රෙදි කඩයක් ගාවට ගියාම මුළු ජී ඒ අවුරුද්දෙම රෙදි ඇඳලා නැහැ වගේ තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. මොකද ඒ තරමටම රෙදි කඩේ ඇතුලේ රෙදි වලට වැඩිය මිනිස්සු. මේ මේ මිනිස්සුන්ගෙන් වැඩි ප්‍රමාණයක් කෙනෙක් කාන්තාව. ඔබද පිළිගන්නවද ඒක? පිළිගන්නවා. ඒතර දැන් මේ උදවිය නේද මේ අවුරුද්දත් එක්ක මහා පුදුම කාර්ය බහුල වෙලා. සරලවම කියනනම් මේ බිසි වෙලා කට්ටිය දඟලන්නේ. ඉතින් කාන්තාව ඇත්තරම මැතිනේ එහෙම කළ යුතුද? මෙහෙමයි දැන් අපි හිතමු මම මගේ පුද්ගලික අදහස් දෙනවා කාන්තාව පැත්තෙන් මම හැමතිස්සෙම හිතුවට ලංකාවේ කාන්තාව සාමාන්‍යයෙන් ටිකක් කම්මැලි කියන එක වෙන රටවලට පොඩ්ඩක් ඒ කියන්නේ හැමෝම නෙමෙයි පිරිසක් කම්මැලි ඒගොල්ලන්ගේ කාර්ය ඒගොල්ලන්ගේ ශක්තිය ඒගොල්ලන්ගේ කාර්යයන් හැකියාව ඒගොල්ලෝ තවමත් අඳුනගෙන නැහැ
ගා කාන්තාව ඔය ඇත්තට රූපවාහිනියේදී ඉන්දි චිත්‍රපටයක් කරි මොකක් හරි ගන්න බල බල ඉන්නවා මිසක් ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ හැකියාවන්ගෙන් කුසලතාවෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියලා මම විශ්වාස කරන්නේ වැඩි දෙනෙක්. මෙන්න මේ தত্ত্বය අවුරුද්ද දවසේදී අපි අවුරුද්ද කිට්ටු වෙනකොට අමතක කරනවා. එයා ඉතා විශාල කාර්යයක් අතට ගන්නවා. එතකොට කෑම බීම හැදීම වගේ සාප්පුවට යන එක හැබැයි සාප්පුවට ගිහිල්ලා මෙහෙමයි තෝර තෝරේ ගොඩක් කාලෙ ගත කරන එක නෙමෙයි හපංකම කාන්තාව කරා. කාන්තාව එතන යන්නේ ඇත්තටම කියන්නම් අනිත් සමාජිකින්ට නෑදෑයින්ට ඇඳුමක් කඩවා තෝරගන්නනේ. එයා ඉතුරු කරන සල්ලි වලින් හරි ස්වාමියාගෙන් ඉල්ල ගන්න සල්ලි වලින් හරි එයා හම්බ කරන එකෙන් හරි එහෙම ගන්න. නමුත් කාර්ය මේ ලංකාවේ ඇත්තටම කාන්තාව කාර්ය බහුලම කාර්ය කාලය තමයි මේක. එතකොට එයාගේ අතේනේ සියල්ලම ගොනු වෙලා තියෙන්නේ. ඉතින් උයන පියන ඒවා ගෙවල් වල යන ඒවා නෑදෑගෙන යන ඒවා ඒ කියන්නේ මෙතන නොනගතේ මෙතුමා කිව්වා වගේ නොනගතේ තියෙන්නේ ඒ යම්කිසි විවේකී අවස්ථාවක් තමුගේ ශරීරයටත් පරිසරයටත් විවේකී අවස්ථාවක් දීමට තමයි නොනගතේ සකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙච්චර වැඩ කරපු මිනිස්සුන්ට යම්කිසි විවේකයක් සංසුන්කමක් ඇති කරන්න. මනස සංසුන් නොවුනොත් හැමතිස්සෙම අපි කියනවානේ අර දැන් ස්ට්‍රෙස් කියලා කියන්නේ හැමතිස්සෙම ඒකෙන් මිදීමට තියෙන හොඳම අවස්ථාව තමයි මේ අවුරුද්ද උදා කරලා දීලා තියෙන්නේ. ඉතින් කාන්තාව කාර්ය බහුල වීම වගේම මම හිතනවා මේ දැන්දී මුල් තැන අරගෙන එයා ඉතාමත් අර පරිස්සමින් පිරිවැස්මදායකව අලංකාරව විධිමත් ක්‍රමයකට වැඩ කිරීමේ හැකියාව මෙය අවුරුද්ද විසින් පුහුණු කරා. අපේ ජීවිතේ විධිමත් පිළිවෙලක් මෙතුමා කිව්වා ගැර බුදුහාමුදුරුවෝ ඒ සියලුම දේ අපිට කියා දීලා තියෙනවා. ඉදලේ මිදුල අතුගානේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඉතින් මේ විධිමත් පිළිවෙල ජීවිතයට හුරු කරන ප්‍රධානම අවස්ථාව තමයි මේ සිංහල අවුරුද්ද. ඉතින් මම හිතනවා මම අපි මේ අවුරුද්දේ තියෙන නියම අර්ථය තේරුම් අරගෙන මේ සමාජයට යම්කිසි ඵලදායි විදිහට මේවා බොරු දේවල් නෙමෙයි මේවයින් ගත යුතු විශාල දේවල් අධ්‍යාත්මික ගුණාංග තියෙනවා කියලා අවබෝධ කරගත්තොත් මම හිතන්නේ ඉස්සරහටත් මේවයි යහගුණ පවතිවි වඩාත් මේ රට වඩා සුන්දර වේවි. මොකද පරිසරය රැකෙනවා ආගම ධර්මය යන පිළිපදිනවා සිරිත්‍රිත් පිළිපදිනවා අනිත් අයට ගරු කරනවා වැරදි අමතක කරනවා මේ ඔක්කොම තියෙන අතරේ අපිට පුළුවන් යහපත් රටක් ගොඩනගන්න සිංහල අවුරුද්දු චාරිත්‍රවලින්. චාරිත්‍ර වාරිත්‍ර අවුරුදු ක්‍රීඩා මේ සම්ප්‍රදායන් සියල්ලම කෘෂි ආර්ථිකයත් එක්ක බැඳිලා තියෙනවා කියලා මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහුවා. ඔබතුමාට සාධාරණ පිළිතුරක් තියෙනවා. ඔව් මගේ පෞද්ගලික විශ්වාසය නම් අවුරුද්ද කියලා කියන්නේ කෘෂි ආර්ථිකයෙන්ද කලින් ඉඳන් පැවති එකක්. මේක හිරුමංගල්ලේ කියලා කියන අදී එකක් නෙමෙයි. මේක ඊටාම පැරණි ඉරට වන්දනා කරේ මිනිස්සු අතීතයේ ඊටාම මේක දිනු ශිෂ්ටාචාරයක් තිබිච්ච රටක් ලංකාවේ. දැන් පස්සේ කාලෙක මේ ගින්දර හොයාගත්තන් පස්සේ වතුරත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු කෘෂි ආර්ථිකයත් එක්ක බොහොම ජීවිතේ ගොඩනගාගත්ත එක හඳහරහා ඒකෙන් පස්සේ අවුරුද්ද කියන එක උත්සවයේ සූර්ය මංගල්‍ය ආවා. ඒකත් එක්ක මිනිස්සු මේ ඉරුවදෙහිම උත්සවයක් හැටියට භාවිත කළා. ඒකන්ද මට හිතෙනවා මේ සූර්ය මංගල්‍ය ඇතුලේ ඔක්කොම තියෙන කෘෂි ආර්ථිකය සම්බන්ධ නිර්මාණය වෙච්ච ගායනා. අපි හිතමුකෝ දැන් කුඹරට බෑපු මිනිස්සු කියනවා ඔව් ඒක මේ ගායනේ මම කියන්න හදන්නේ මේ ගොයන් කපනකොට කියන එක. ආ ආ. ගොයන් කපනකොට තාල කැපිල්ල කියලා කියනවා. කැපිලි වර්ග 10ක් තියෙනවා. බුම්මැඩි එහෙම ගහලා කියන්නේ. ඔව් ඔව්. බුම්මැඩි ගාන දන්තරේ අපේ මාමා ඉන්න මම ඒ මාමත් එක්ක සමහර පටිගත කරලා තියෙනවා. හරි ලස්සනට කියනවා. ඉතින් ඒවා අහගෙන ඉඳලා මං ඉඳගෙන ඉනවා. ඉතින් ඒක වෙන කටවත් කියලා පෙන්නන්න බැරි යන්න මං එහෙම එකක් කියනවා හැබැයි. සම්පත්තෝකේ ඉතුරු වචනේ පෙම් වඩවන කවි. ඔව්. ඒ මාමා කියනවා අවසර ගත්තාට විතරක්මයි චිත්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පීඨේ පෙම් වඩවා මේ කවි කියන්නේ. අර ඉතුරු
ටික දන්නවා ඊගාව පෙළිය පෙම් වලවන කියන එක තමයි පටන් ගන්න කියලා. ඒකන්ද මේ මේ sannivedanaya hari lassanai. ඉතාලම උපක්‍රමශීලී. නූතනී ඉතින් අධ්‍යාපන ක්‍රමයට මේ මේවා භාවිතා කරන්න පුළුවන් සම්පත. ඔබට පැහැදිලි වෙනවාද මේ ලාංකේය සම්ප්‍රදාය අපේ සංස්කෘතිය අපේකම අවුරුද්දත් එක කොච්චර බැඳුනාද? මේ ගායන අවුරුද්දත් එක කොච්චර බැඳුනාද? කුෂි ආර්ථිකය කියන එක අවුරුදු කාලෙට කොච්චර අපිට මතු කරන්න පුළුවන්ද මේ ජනශෘතිය හරහා? පණ අපිට මහත්මයා ඔය ගමම මට මම පුංචි ඉල්ලීමක් කරනවා අර අලංකාරකෙත පෙළ දෙකක් විතර අපි ගයමු. ඔව් අපි කියමු අලංකාරකෙත සැදුවේ නරවර සොයන් ජාත රත්ඇල්. ඇල්ගෙන ගොඩ කරේ කියන්නේ සොයන් ජාත කියන්නේ ඉබේ පැලවෙන වි. ඉතින් ඒක නිසා ඔබට පත්තිනි කතාවක සම්බන්ධ වෙනවා. පත්තිනි දෙවියෝ ඇවිල්ලා ওই ගලේ සොයන් ජාත රත්ඇල් මේ ගෝයන් හදලා බතක් කුයලා එහෙම කතා ඉතිහාසයේ තියෙනවානේ. ඒක නිසා මේ කවිවල බොහොම ඓතිහාසික පදනමක් තියෙනවා. අපි කියමු. අලංකාර කෙත මේ ප්‍රකාශනවලට තමයි කියනවා මේ කටයුතු කරන්නේ. ගොයම්මාලේ උපත කියලා එහෙම නැත්නම් ගොයම්මාලේ කවි කියලා අපේ පොතක් තියෙනවා. ඒකේ තියෙන කවි තමයි අපි කියන්නේ. දැන් ඇතැම් වෙලාවට වර්තමාන පරපුරේ දරුවෝ මේවා අහලා තියෙනවද? මේක තමයි තියෙන ප්‍රශ්නේ. අද හැදෙන දරුවෝ මේවා අහලා තියෙනවද? අනුතරමින් විෂය නිර්දේශගතව තියෙන ඒවාත් හරියට ඉගෙන ගන්නවද? සංගීත කරන්න එපා ඒවා ඉගෙන ගන්නනේ. සංගීත කරන්න අයත් කියෙන් කියදලා දිනේ පාසල්වල. පණ අපිට මත්ම දැන් අපි අවසන් වශයෙන් කතා කරමු. ආකාරකම් එක්ක තිබුණා ගායනයක්. දැන් මේවර කෙලියේ තියෙන ගායනෙකුත් එක්ක, උංචිලි වාරමේ තියෙන ගායනෙකුත් එක්ක, ලී කෙලියේ තියෙන ගායන. ඇයි කෙලි නැත්නම් ක්‍රීඩාවට ගායනයක් බද්ධ කරේ මේ අවුරුද්දේ? ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි දැන් කෙලි ගීත කියලා නිර්මාණය වෙන ගීත සාහිත්‍ය ඇතුලේ ඉතිහාසයක් තියෙනවා. දැන් මම උදාහරණයක් අර උඩට ගන්නවා. අපි පොඩි කාලේ කිව්වනේ යොහන් මතකද කිව්වා අතුරු මිතුරු රාජ කපුරු සෙට්ටියා වරාගත ගීම්බොල ඌකරටිය නෙළුම්බල අලුත ගෙන මනමාලි හල් පතක් කරලා කොහොම කියන්නේ අකට කියනවා අතක් ගනින් හෙට්ටියෝ රාජසිංහ රජතුමනි හෙට්ටින් ලංකාවට ආවා. ඒ ඇවිල්ලා ආක්‍රමණය කරපු එක තමයි මේ මේ කියන්නේ. මේ අතුරු මිතුරු දඹදිවතුරු කියලා අන්තිම රතක් ගන්නින් හෙට්ටියෝ කියලා ඉන්නේ කෙනාගේ අත ගන්නවා. මොකද්ද මේ අත ගන්න කියන්නේ? කොහෙන්ද අත ගන්න කියන්නේ? මේ නූතන මේ දරු પરම්පරාවට නොතේරුණාට ඉතිහාසයේ සැහැල්ලක් මේ හෙට්ටියට කියනවා. ලංකාවේ මේ රජ પરම්පරාව අල්ලගෙන ඉන්න අත අතාරින් අපිට නිදහස් වෙන. ඒක හින්දා මේ කවිය නිකන් නිර්මාණය වෙච්ච ඒවා නෙමෙයි සම්පත. මේ හැම එකකටම ඉතිහාසයක් තියෙනවා. මේ කොයි යන්නේ රයිගම් යන්නේ කිව්වේ නිකන් නෙමෙයි. ඇස් දෙක වහගෙන ක්‍රීඩාවක් කරා. මට මතකයි ඔබටත් මතකයි වැලි ටික සුදු පාට වැලි ටික කරන් අපි ගියේ පුරාම ඇස් දෙක වහගෙන එක්කෙනෙක් කරා යනවා. ගිහින් දානවා. යන ගමන් මේ කොයි යන්නේ රයිගම් යන්නේ කවදා දෙන්නේ කික ගිහින් ඔක දාලා ආයෙනවා. ඇහිලා රස වැලි ටික මොකද යන්නේ කියනවා. මේක සීතාවක රාජ සමයේම ඔය රාජධානියට කවර එනකොට ඇස් බැඳලා තමයි අරන් යන්නේ. හැබැයි යම් කිසි විදිහක රජතුමාට හිතුනොත් මේ ඔත්තුකාරයෙක් කියලා මරනවා. ඒක හංග මිනිස්සු කිව්වා මේ කොයි යන්නේ රයිගම් යන්නේ කවදාද එන්නේ නැතාප දන්නේ. ඒකන්ද මේක සංස්කෘතියක් තියෙනවා. කවි කියන්නේ මේ නිකන් සෙල්ලම් කරන ගමන් කවි කියනවත් තියෙනවා. දැන් අපි හිතමුකෝ දැන් කොප්පර කොප්පර පිපිඤ්ඤා කියලා සෙල්ලමක් තියෙනවා. ඔව්. දැන් ඔය මයියංගනේ පැත්තේ මට මතකයි පුබුදු කිව්වා වෙන වචන කියන්නේ ඒකට. නිදා ගන්නවා එහෙම එහෙම පොඩි මේ ක්‍රීඩා විලාසක් තියෙනවා. හැබැයි ඒකට පොඩි රිද්මීය ප්‍රකාශනයක් තියෙනවා. ඒක හින්දා දැන් උලින්ද ක්‍රින්නකොට කවි කියන්න බෑ. උලින්ද ක්‍රීඩාව කියන්නේ උලින්ද පෝරුව. අපි එහෙම ඉස්සරහට පෙන්නනනම් වෙන පොරුවත් එක ක්‍රීඩා කරන හැටි ඒ ක්‍රීඩා කරනකොට දෙන්නේ ක්‍රීඩා දෙන්නයි ක්‍රීඩා කරන්නේ. හැබැයි බලා ඉන්න කට්ටිය ඒ ක්‍රීඩා කරන අය ගැන කවි කියනවා. නැත්තම්
කවි කියන ගමන් ඔළුවේ ක්‍රීඩා කරන්න බෑ. ඒක ගණිතය පිළිබඳ ක්‍රීඩාවක්. උතර කල්පනාවෙන් වලවල් හතක් තියෙන, හය පැති හතක් තියෙන, ඕකෙන් කොහොමද ඔළුවේ මේ මේකේ කීයද මේකේ කීයද කියලා හොඳට ගණන් හදාගෙන ඕනේ වලින් ගන්න. එතකොට තමයි පුස්සහම් වෙන්නේ. ඒක නිසා ක්‍රීඩාවට ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච පසුකාලික ගීත තමයි අපි ගායනා කරන්නේ. ඔළුවේ කෙලිය ගැන ලියවිච්ච කවි අපේ කෙලි සාහිත්‍යයක් තියෙනවානේ. ඒක අපේ හාමුදුරුවෝ ලියපු කවි. Koi koi
අවසන් කරමු. ඕසේ ගායනයකින් අවසන් කරමු. මම උතුමාට ආරාධනා කරනවා පිරිත් ඕසේ පුළුවන් නම් පොඩි කොටසක් අපි ගායනා කරමු. ඒක ටිකක් ඉතින් නෙළුම් ඕසද පිරිත් ඕස නෙළුම් ඕස නේද? නෙළුම් ඕස වර්ග හතරක් තියෙනවා. ඉතින් මහනුවර පැත්තේ නම් තව ඕස වර්ග හයක් තියෙනවා. ඒකත් ඒ අම්මලා එක එක නම් කියනවා. නල ඕස පිරිත් ඕස කියන කියන වර්ග. පොරණෑ ඕසේ තමයි ඔය පිරිත් ඕස කියලා අපි භාවිත කරන්නේ. මං කියන්නම් එහෙම එකක්. හැබැයි ඉතින් ටිකක් වෙලා යනවා අහන්න. මොකද මේක හරිම ලස්සනයි. හරිම ලස්සනයි. වැදගත් බසක මොකද්ද හඩක් තියෙනවා මට හිතෙන්නේ අපේ අම්මලා ගියා පන්සලට ගිහින් පිරිත් අහගෙන හිටියා හාමුදුරුවෝ කිව්වා මේක අහගෙන ඉඳලා කුඹුරට ආපුවාම මේ හඬනේ ඔළුවේ තිබ්බේ ඒක තමයි ගායනා කළේ ඒව හැදුවේ කවුද ගිහින් එකක් නැහැ ඔහේ කිව්වා ඒක ඇතුලේ හැබැයි අපිට ඇහුණා පිරිතේ ගායනා හඬ ඇහුණා පස්සේ අපි වර්ගීකරණය කළා ඔය ඇහෙන්නේ පිරිතේ හඬ මේ ඇහෙන්නේ නලාවේ හඬ මේ ඇහෙන්නේ එහෙම අපි වර්ගීකරණය කළා ඒක තමයි ඇත්ත හරි අදට මේවා සංරක්ෂණය කරන්න ක්‍රමයක් තියෙනවද විශේෂයෙන්ම අපේ සාම්ප්‍රදායික නාදමාලා තියෙනවා මට යෝජනා කීපයක් තියෙනවා ඔබට කියන්නත් මම හිතන්නේ ලංකාවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අපේ අධ්‍යනාංශයේ මානව සංගීත විද්‍යාවේ අධ්‍යනාංශයේ අපේ දරුවෝ ලංකා පුරා ඇවිදිනවා මේ පෞගිය කාලෙත් ගොඩාක් තැන්වල ඇවිද්දා ඇවිදලා ගීත එකතු කරගෙන ඇවිල්ලා අපි සංරක්ෂණය කරනවා අපි ඒක කරනවා තව සංස්කෘතික අමාත්‍යාංශයේ කොටස් දෙකක් කරනවා එකක් තමයි මේ සංරක්ෂණය කරන්නම වෙනම ආයතනයක් පිහිටවලා තියෙනවා අපේ අනෝෂ මැඩම්ලා. ඒකන්ද ඒ අයත් ලංකාව පුරා ගිහින් ගීත එකතු කරගෙන සංරක්ෂණය කරනවා. ගුවන්විදුලි සංස්ථාවෙත් සංරක්ෂණය කරනවා. එතකොට පුස්තක ජාතික පුස්තකාල මණ්ඩලෙත් මේ ගීත තියෙනවා. ලංකාවේ ගීත තියෙනවා. අහන්න කෙනෙක් නැහැ. ඒකයි තියෙන ප්‍රශ්න. පණපිටි මහත්මයා රටටම සුභපතන්න අවසන් වශයෙන් අවස්ථාව දෙනවා. ඔව් ඇත්තටම තව දවස් දෙක තුනකින් අලුත් අවුරුද්ද උදා වෙනවා. 2018 අපි හැමදාම මාධ්‍යයට ඇවිල්ලා අලුත් අවුරුද්ද සුබ ප්‍රාර්ථනා කරලා යනවා මට පොඩි කාරණයක් කියන්න හිතෙන සම්පත් මේ අවුරුද්ද කියලා කියන්නේ එක දවසක් අපි අවුරුද්ද කියලා කියන එක 365 දවසකටම දාගත්තොත් අපිට සැබෑ අවුරුද්ද ලංකාවේ හැමෝටම උදා වේද උදාහරණයක් කරගාවි අම්මා තාත්තා බලන්න යන්නේ අපි අවුරුද්දට විතරයි හැබැයි අම්මා තාත්තාට අපිට 365 දවසෙම සලකන්න පුළුවන් නම් බලන්න පුළුවන් නම් අම්මලා තාත්තලාත් හැමදාම අවුරුදු තියෙයි පුතුන්ටත් අවුරුදු තියෙයි ජන ක්‍රීඩාව ගැන අපි කතා කරන්නේ ගොඩක් වෙලාට අවුරුදු කාලෙදි විතරයි. අපි ජනප්‍රිය ක්‍රීඩාවලට අනිත් දවස්වල තැන දීලා අවුරුදු කාලෙට විතරක් ජන ක්‍රීඩාවට තැන දෙන්නේ ඇයි? ඇයි අනිත් දවස්වලට ජන ක්‍රීඩා එපාද? ජන ක්‍රීඩාන් එපා කියන එක නෙමෙයි මේ වෙලා තියෙන්නේ ජන සමාජය ජනප්‍රිය දෙයට නැඹුරු වෙන එක සිද්ධ වෙලා තියෙනවා. කල්පනා කරන්නකෝ දැන් පැදුරු කියන්නේ මොනවද? පංවලේ. හැබැයි පං පැදුරු දැන් තියෙනවද? පං පැදුරු අභිබව ප්ලාස්ටික් පැදුරු ඇවිල්ලා තියෙනවා. ඒක ලෝක ක්‍රමවේදයෙන් හින්දා අපි ඒක ඇවිල්ලා දෙනවා. හැබැයි 100%ක්වත් පම් පැදුරු තිබ්බනම් හොඳ නැද්ද කියන්නකෝ. අන්න ඒ වගේ තමයි. මේ ජනප්‍රිය ක්‍රීඩා එපා නෙවෙයි. ඒව ඕනේ. ජාත්‍යන්තරට යන්න අපිට වඩා වැදගත් වෙනවා මේ ජනප්‍රිය ක්‍රීඩා. එහෙම නැත්නම් ලෝකත් එක්ක සම්මත ක්‍රීඩා ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි එහෙම කියලා අපේ දේ අත්හැරගන්න එක අපිට පාඩුවක්. අපි ගාව තියෙන දේවල්. සමහර කෙනෙක්ට අනුන නම් මේ ජන ක්‍රීඩා වැඩක් නැහැ. මොකද මේවෙන් ජාත්‍යන්තරට යන්න බෑ. හැමදේම අපි කරන්න ඕනේ ජාත්‍යන්තරයට යන්න නෙවෙයිනේ. දැන් අපි බත් කන්න ජාත්‍යන්තරයට යන්න නෙවෙයි. අනේ අපි සරුංගලයක් හදනවා. මොකද ජාත්‍යන්තරයට යන්න නෑ. අපි ජීවිතේ හැමදේම කරන්න ඕනේ ජාත්‍යන්තර ජය ගන්න නෙවෙයි. කවුද ඉතින් ඔහොම ජයගෙන තියෙන්නේ? කවුද දැන් ජාත්‍යන්තර ජයගත්ත අපේ කට්ටිය? එහෙම කවුරුත් නෑ. ඕන නම් වශයෙන් කියන්න පුළුවන් කීප දෙනෙක් ඇති. අනික හැමෝම මේ කවදාවත් මේ ජාත්‍යන්තරට දෙයක් කටුනායකටවත් ගිහිල්ලා නෑ. ජාත්‍යන්තරට යන්නේ මේ අනික ක්‍රීඩා ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒක නිසා ජාත්‍යන්තරයට යන්න කලින් අපි ජාතික වශයෙන් දේවල් රැකගත යුතු දේවල් තියෙනවා. ඒවා රැකගන්න අපි කල්පනා කළ යුතු කාලයක් මේක. හැබැයි මම මේ කියන්නේ මේ අවුරුදු කාලෙදි මේ දේවල් ගැන කතා කරන අපි. ඒක හොඳයි. ඒක ඒ කාලේ කතා කරාම අඩු ගානේ යම් ප්‍රමාණයක්වත් යම් ප්‍රතිශතයක්වත් යම් ළමයි ප්‍රමාණයක්වත් ඒවා දිගින් දිගට කරගෙන යයි. එහෙම තමයි ලෝකේ හැමදේම හැමෝම කරන්නේ.
ඒක ඕන පිරිසක් ඉන්නවා එපා පිරිසක් ඉන්නවා. ඒ මේ වගේ දේවල් ඕන පිරිස වැඩි කරගන්න කැමතික් සියලු දෙනාටම මේ ජන ක්‍රීඩා ජන ගී වගේ දේවල් ඕන දෙයක් බවට පත් කරන්න අපි කාටවත් බෑ. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.